ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරපු උසාවිය නිහඬයි කියන වාර්තා රංගමය චිත්‍රපටය උසාවිය විසින් අතුරු තහනම් නියෝදයකින් තාවකාලිකව වාරණයට ලක් කරලා තියෙනවා. මේකට මූලික වෙලා තියෙන්නේ හිටපු මහේස්ත්‍රාත්වරයෙකු විසින් මේ චිත්‍රපටය අසත්‍ය තොරතුරු මත පදනම්ව තමාටත් අධිකරණයටත් අපහාස වෙන විදිහේ චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවාය කියන ඉල්ලීම. මේ තමයි පුවත්පත්වල පළවෙච්ච තොරතුර. ප්‍රසන්න විතානගේගෙන් මේ ගැන අහපුහාම ඔහුගේ පිළිතුර සහ චිත්‍රපටයේ නරඹපු කෙනෙක් හැටියට අපිට අවබෝධ වෙන දේ තමයි මේ චිත්‍රපටියට පදනම් කරගෙන තියෙන්නේ එකී මහේස්ත්‍රාත්වරයාට වරයාට එරෙහිව තිබිච්ච චෝදනා සම්බන්ධව අධිකරණයේ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් කරපු පරීක්ෂණයකදී ලිදරවුණු කරුණු කාරණා. ඒ අනුව ඔහුට අනුව ඒ කරුණු කාරණා සත්‍ය කරුණු කාරණා. එතකොට එක්කෙනෙක් එක සත්‍යයක් ඉල්ලනවා, තව කෙනෙක් තව සත්‍යයක් ඉල්ලනවා. සත්‍යයන් ගොඩක් ඇතුලේ මොන සත්‍යයද අධිකරණය විසින් නිවැරදියි කියලා තෝරාගන්නේ කියන තීන්දුව මත, විනිශ්චය මත මං හිතනවා අපේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේ අනාගතය තීරණය වෙයි කියලා. මේක ඉතාමත්ම වැදගත් අවස්ථාවක් හැටියට මම දකිනවා. එතකොට ප්‍රකාශනයේ නිදහස සම්බන්ධව ගත්තොත් එහෙම අපි මේ වෙනකොට සාපේක්ෂ වශයෙන් ගත්තහම නිදහස් සහ වාරණයකින් තොර නිදහසක් අපි භුක්ති විඳින බව අපිට පෙන්වන්නට තියෙනවා. ප්‍රසිද්ධ රංගුම් පාලක මණ්ඩලයේ මේ අසීමිත ප්‍රදර්ශනය සඳහා අනුමත කරපු චිත්‍රපටයක්. එතකොට මේ චිත්‍රපටය තාවකාලික වාරණයට ලක් වෙන්නේ අධිකරණ ක්‍රියාවලියක් ඇතුළේ. අධිකරණය මේක කොහොම විනිශ්චය කරයිද කියන එක පිළිබඳව අපිට දැම්ම තීරණයකට නිගමනයකට එන්න පුළුවන්කමක් නැහැ. නමුත් රජයේ නිල වාරණය අවසන් වෙලා තියෙන තත්ත්වයක් ඇතුළේ විවිධ ආකාරයෙන් එල්ලවන වාරණයන් තාමත් සිනමාවේ සහ කලාවේ ප්‍රකාශනයට තියෙනවා. ඒ නිසා මං හිතනවා මේ ක්‍රියාවලිය අධිකරණය විසින් මේ සිද්ධියට අදාළ තීන්දුව මොන ආකාරයට ගන්නවද කියන එක ගැන අපිට නැති වුණාට අපි ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් කලාකරුව හැටියට, ප්‍රේක්ෂකව හැටියට නගන හඬ දිගින් දිගටම තවදුරටත් නගන්නට සිද්ධ වෙලා තියෙනවා.